ශ්‍රී ලංකාවේ අංක එකේ සුවඳ සබන් සන්නාමය කැලීන්. මෙරට දසවන පාර්ලිමේන්තුව සඳහා පැවති මහමැතිවරණයෙන් ඓතිහාසික ජයක් වාර්තා කළ ජාතික ජනබලවේග ආණ්ඩුවේ නව කැබිනට් මණ්ඩලය හෙට දිනේ තීරුම් දීමට නියමිතයි. එම කැබිනට් මණ්ඩලයේ අග්‍රාමාත්‍ය දුරේ හරිණි අමරසූරිය මෙනවියටම ලබා දීමට නියමිත බව ජාතික ජනබලවේගයේ මේ වන විටත් ප්‍රකාශ කර තිබෙනවා. ඊට අමතරව අලුතින් පත්කරන කැබිනට් මණ්ඩලයේ 25 දෙනෙකුට වඩා අඩු සංඛ්‍යාවක් ගන්නා විද්‍යාත්මක පදනමකින් සකස් කරන ලද්දක් බවයි ජාතික ජනබලවේගයේ ගාමක දේශපාලන පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිලින් සිල්වා මහතා මැතිවරණයෙන් පසුව පැවති පළමු මාධ්‍ය හමුවේදීම ප්‍රකාශ කළේ 25කට මදක් අඩු ඇමති මණ්ඩලයක් හදනවා. 33 අපිට 24 වෙන්නත් පුළුවන් 23 වෙන්නත් පුළුවන්. අපි අමාත්‍යාංශ සකස් කරලා තියෙනවා විද්‍යාත්මක පිළිවෙලකට. සමහර අමාත්‍යාංශ තියෙවි ඒක තනි නියෝජ්‍ය ඇමතිවරයෙකුට කරගන්න බැරි. උදාහරණයක් ගත්තොත් විශාල අමාත්‍යාංශයක් වුණත් නැහැ. උදාහරණයක් ගත්තොත් කෘෂිකර්ම, ඉඩම්, වාරි මාර්ග, පශු සම්පත් මහවිදුලි වගේ අමාත්‍යාංශයක් වුණත් ඒක දෙවැන්තයි. වෙනදා ඇමතිවරු 5ක් විතර කරපුවා. ඒ වගේකට සමහරට අපිට නියෝජ්‍ය ඇමතිවරු දෙන්නෙක් වගේ පාවිච්චි කන්වේ ඒ විශාල ප්‍රමාණයක් දෙන්නේ නැහැ. එහෙම වුණොත් ඒව එකක් දෙකක් තමයි නැස් වෙන්නේ. ඒ නිසා මේ මට්ටම තමයි අපි දියන් ඉන්න බලාපොරොත්තු වෙන්නේ. අපි හිතන් ඉන්නේ නම් තව කල් යනකොට මේක තව තවත් පුළුවන් නම් තව එක එක හරි අඩු කරන් යන පැත්තක තමයි අපි ඉන්නේ. 25 තියන් ඉඳලා පස්සේ ඒක 30 කරගන්න 40 කරගන්න අදහසක් නැහැ. 25 තමයි අපි උපරිම සීමාව. ක්‍රමානුකූලව ඊට වඩා අඩු කර ගැනීමට හැකි නම් ඒ සඳහා උත්සාහයක් තියෙනවා. කෙසේ වෙතත් එම පක්ෂයේ ජාතික ලැයිස්තුවේ മന്ത്രി දුර 18 ගැසට් කරන තුරු ඇමති දුර සංඛ්‍යාව 20කට පමණ සීමා වනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ. මේ අතර ජාතික ජනබල වේගයෙන් මාතර දිස්ත්‍රික්කයෙන් තරඟ කර පරාජයට පත් වූ එම පක්ෂයේ කැපී පෙනෙන චරිතයක් වූ නීතිඥ උපුල් කුමාරපිරිමු මහතා ජාතික ලැයිස්තුවෙන් පත් කළ යුතුද නැද්ද යන්න සම්බන්ධයෙන් මේ වන විට සංවාදයක්ද මතුව තිබෙනවා. සමගි ජනබල වේගයටත් ජාතික ලැයිස්තුවෙන් മന്ത്രി දුර 5ක් හිමි වූ අතර ඒ සම්බන්ධයෙන්ද කිසියම් අර්බුදකාරී තත්වයක් මතුව ඇති බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළා. එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් ලැයිස්තුවෙන් තරඟ කර පරාජයට පත් වූ මනු ගණේෂන් මහතා ජාතික ලැයිස්තුවෙන් හෝ පාර්ලිමේන්තුවට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මෙම තත්වයට බලපා තිබෙනවා. සිලින්ඩරේ ලකුණින් තරඟ කළ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණටත් දිස්ත්‍රික් ලැයිස්තුවෙන් හිමි වූ മന്ത്രി දුර 3ට අමතරව ජාතික ලැයිස්තුවෙන් മന്ത്രി දුර 2ක් හිමි වී ඇති අතර එම മന്ത്രി දුර බෙදා ගැනීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්වයක් මතුව ඇති බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළා. සිලින්ඩරේ ලකුණින් තරඟ වැදුණු එක්සත් ජාතික පාක්ෂිකයන් කිසිවෙකුට മന്ത്രി දුර හිමි වී නොමැති බැවින් ජාතික ලැයිස්තුවේ മന്ത്രി දුර 2ම එක්සත් ජාතික පක්ෂයට හිමි විය යුතු බව එම පක්ෂයේ දෙපිරිසක් දරන මතයයි. මේ අතර ඉලංගේ තමිල් අරුසුකච්චි පක්ෂයට හිමි වී ඇති ජාතික ලැයිස්තු മന്ത്രി දුරේ සම්බන්ධයෙන් යාපනයෙන් පරාජයට පත් වූ එම් ඒ සුමන්තිරන් මහතාට හිතවත් කණ්ඩායම් බලාපොරොත්තු දල්වාගෙන සිටියත් පක්ෂ නායක එස් ශ්‍රීධරන්ගේ පාර්ශවය ඊට විරෝධය පළ කරමින් සිටිනවා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමි වූ එකම ජාතික ලැයිස්තු മന്ത്രി දුරේ සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් මතු වී නැහැ. නාමල් රාජපක්ෂ මැතිතුමා පහුගිය වතාවේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ඡන්දය ඉල්ලන්න එතුමා ඉදිරිපත් වෙන්න හදනකොට පක්ෂයේ සියලු දෙනාගේ පොදු ඉල්ලීමක් තිබුණා. එතුමාට ජාතික ලැයිස්තුවට ඇවිල්ලා රට පුරා ගිහිල්ලා පක්ෂයේ ප්‍රචාරණ කටයුතු වලට උදව් කළා, පක්ෂයේ ශක්තිමත් කිරීමේ කටයුතු වලට දායක වෙන්න කියලා. ඒ අනුව එතුමා පක්ෂයේ ඉල්ලීම පිළි අරගෙන හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ඡන්දය ඉල්ලනව වෙනුවට ජාතික ලැයිස්තුවට පැමිණියා. ඉතින් ඒ නිසා අපිට ඒ ලැබිලා තියෙන ජාතික ලැයිස්තු മന്ത്രി ධූරය නාමල් රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තුවට ඇවිීම සඳහා අපි පක්ෂය හැටියට උපයෝගී කරගන්න මේ අවස්ථාවේදී පක්ෂය තීන්දු කළා තියෙනවා. සර්ව ජනබලයට සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට හිමි වූ ජාතික ලැයිස්තු മന്ത്രി දුර සම්බන්ධයෙන්ද මෙතෙක් තීරණයක් ගෙන නොමැති අතර එය හෙට දිනේදී ප්‍රකාශයට පත් කරන බව එම පක්ෂ නියෝජිතයන් සඳහන් කළා.